නෑ මම මේ බැලුවේ අලුත් දොස්තර මාත්‍යා ඇස් දෙක කටේ දාගෙන බලියක් දිහා බලන්නේ නැහැ කොහෙද බලන්නේ කියලා මේ අපේ චන්ද්‍රාවතීගේ සමයමනේ ඇටි මොකද මිනිසුන්ට කතා කරන විදිය මේ පුරුද්දට කියවුනේ සීවරම් මෑණියනේ පුරුද්දට ඔව් අහිංසක ළමේ තනියම දිගිරා වැටෙනවා ඒක මම අතරලා බැලුවේ අනේ මාත්‍ය අපි නොදන්න උඹලගේ සත්‍ය කරුණාව අපි බබාලානේ උඹල බේබිලා යකෝ උදේ හව උන්ටම කමරුණා අපිට මුන්ට පව් කියන්න කටේ මහගෙනිද ඇහැට කනට පේනවනේ එතකොට පපු කැව් පපු කැව් උත්තට මොකක්ද කියන්නේ මේ මොකද හාට් ඇටැක් එක හරි ඇහැට කනට පේන හින්දා හාට් ඇටැක් එක උණු වුණා මේ ප්‍රශ්නේ මැදිහත් වෙනවට මම බයයි ගඟුලි. අනේ මන්දා. මට බය අන්තිමට මේක විනාශකේ ඉවර වෙයිද කියලා. තාත්තට බොරු කරන්න අපිට බෑ ගඟුලි. ඉන්නකෝ. මං එයාගෙන් අහන්නම් මොකද්ද මේකේ තේරුම කියලා. Born off. Hari, mang shenala yata aram balanna. Hello. Good morning, Borella Ganatha. Kara neme hello. Ko ape ayya. Ya hospital ege. Iya hawasa gi gama. Wa mokada hati daagena? Ballek passen eluwana hello. Ware kiyanna. Me innawa elu rawulak tena tadi ballek. Ane ane me. Oya oyage jathaka katha tiya ganna vandana gamanak yaddi kiyanna. Edakan kiyanna ape ayyata mata call karanna kiyala. Meka hadisiyak. Okay okay. Bye. කොහෙද යාළුවෙක් කියලා තින්නේ දෙයක් තේරුම් කරලා දෙන එක එක්ක ඔබ වැඩි මාමේ මොකදත් කියලා අහනවා මම මේ තකහණි උඹව නැවතුවේ පොඩි කාරණාවක් කියන්න. මේ සීවරම් මෑණියම් පල්ලා මම මෙව්වා කියන්නේ මේ මගේ හිතේ තියෙන ලෙංගතුකමටයි. ඇත්ත වශයෙන්ම මම මේ උඹට කියන්නේ අර කාරණාව හිතෙන් අහක් කරපන්. මොන කාරණාවක්? මේ මොන කාරණාවද අහන්නේ සීවරම් මෑණියනේ? අර චන්ද්‍රාවතීගේ කෙල්ලත් එක්ක තියෙන කාරණාව හැර වෙන මොකද්ද? දැන් පැටි මාමට ඔය දේ කියන්න කියලා කිව්වේ අපේ අප්පච්චිද එහෙම නැත්නම් චන්ද්‍රවති නන්දද? ආයෙ මම මේ කාගේවත් ඉගුණුම් බහට නටන කොල්ලෙක්ද ළමයෝ මම? සීවරම් මෑණියම් පල්ලා. මම මෙව්වා කියන්නේ අර අම්මත් නැති ළමයා කියලා හිතේ තියෙන ලෙංගතුකමට. හරි හරි. දැන් මොකද්ද පැටි මාමා මට කියන්නේ? ඉලව්වස්සේ මගුල් සෙට් වෙනවා කියන්නේ චන්ද්‍රාවතිය ඉස්පිරිතාලේ නතර කරපු එක දැන් අපේ අලුත් දොස්තරයටයි චන්ද්‍රාවතියගේ සමයන් කෙල්ලටයි
ඉබ්බා දියට දැම්මා හේ රජ මගුල්. මොකද්ද 얘 දෙන්නට තියෙන කණුතෙනුව? මේ උඹලා අපි කොල්ලෝ කොල්ලෝ මෙව්වා දැනගත්තට මෙව කාටවත් කියන්නත් ලැජ්ජයි. මේ පැටි මාමේ හතර වරන් නැතුව මට කියනවද මොකද්ද උනේ කියලා? කියන්න නම් පුළුවන්. හැබැයි ඉතින් ඕන් අලුත් දොස්තර මහත්තයත් එක්ක ගින් ගහ මරා ගන්නව හැම නෙමෙයි ඕන්. ගහි වැලේ තින්න ඇහි දෙන්න අරේ පෙන්කෙලිනවා. මටම විලැජ්ජාවෙ බැ. ඔය යන්නේ රාබීපු ඇතා වගේ. ඔයාගේ අම්මා තද නින්ද. දැන් දැකද පරක්කු වෙලාද? මේක රාජකාරී කාරණාවක්. සමහර වෙලාට නින්ද ගියේ බෙහෙත් සැරලා නම් අපි බෙහෙත් මාරු කරන්න ඕනේ. ලෙඩා ළඟ ඉන්න කෙනා අවධානයෙන් ඉන්න ඕනේ. ඒක වගකීමක්. අඩුම ගානේ යන්න නිින්ද ගියේ කොයිලාද කියලාත් කියන්න බැරිද? ඔයා මාත් එක්ක කතා කරන්න අකමැති නම් මං නර්ස් කෙනෙක් වෙවන්න. ගොළුයෙක් වගේ නොවෙයිද? එයාටවත් මේ දේවල් කියන්න. ඇයි මහත්තයෝ? මගේ අක්ක වෙලාවට ගොළුයි මහත්තයෝ. වෙලාවට බීරිත් වගේ. මං දන්න කාලින්දලා අක්ක කොහොමත් වැඩිය කතා කරන්නේ. ඩක් හිත හිල්ලුණත් කතා කරගන්න බැරි වෙනවා. හිතාගන්න බැරි වතුරට වැටිච්ච කූඹියෙක් දැක්කත් හූලන දරුවා කොහොම මේ ළමයාගේ හිත රිද්දනවද මන්ද? ඔන්න තාත්ති. තාත්ති නම් අයියව සුද්ධ කරන්න ලෑස්ති වෙන්න එපා. ස්වේතා පැත්තකින් තියෙන. මම උදේ කෝල් කරා. ෆෝන් ඔෆ්. ඊට පස්සේ ශනාලා අයියට කෝල් කරලා පණිවිඩයක් තිබ්බා. හදිසියක් කෝල් එකක් දෙන්න කියලා. මේ වෙනතුරු කෝල් එකක් නැහැ. හදිසියක් කිව්වමත් කෝල් එකක් දෙන්න බෑ කියන්නේ. අපි තුන් දෙනාගෙන් කාට හරි මොන හරි වුණොත් ඔච්චරමනේ. බලාගෙන ගියාම දූගේ චෝදනා අසාධාරණම නෑ.
හැබැයි දූ අපි දන්නේ නැහනේ ශෙනාල් ඒ පණිවිඩය අයියට කිව්වද නැද්ද කියලා. ආ නොදන්නවා නෙවෙයිනේ ශෙනාල්ගේ හැටි. මං කිව්වේ දුව තාත්තගේ උත්තරේ ඔච්චරයි. ඔන්න ඔකට තමයි ගමේ මිනිස්සු කියන්නේ විලක්කු පත්තු කරන්නත් කලින් බලියරිය කියලා. සමහර විට අපි නොදන්න මොකක් හරි ගැටලුවක් අයියාගේ සොයතගේ අතර තියෙන්න බැරි කමක් නැහැ. ඒක හොයාගන්න පුළුවන් හොඳම කෙනත් ඔයා. ඔයක හොයලා බලන්න.